දැන් මම පොඩි තාම මට අවුරුදු 22යි තාම. මං මන් දන්නේ මගේ මූණවල එහෙම මාර විදිහට හකු බැහැලා මට කට්ටිය ගෝ මම අයිස් ගහනවා කියලා ආසාවක් තියෙනවා අල්ල බලන්න මට. දාන්න එපා ඒක. අයිබෝන් සමාජ මාධ්‍ය මේ වීඩියෝ එක බලලා ඔයා එතන මේ අපි හැමෝම මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. ඉතින් මේ සමාජ මාධ්‍ය තුලින් අපි දකිනවා එක එක කාලට විවිධාකාර පුද්ගලින් ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒ ප්‍රසිද්ධියට පත් වෙන ඕන පුද්ගලයෙක් අපි ප්‍රසිද්ධිය ඒ මට්ටමේම තියාගෙන කට්ටියක් තියෙනවා. නැත්නම් ඒ ප්‍රසිද්ධිය ප්‍රසිද්ධියට පැත්තුනා. ඒක එහෙම නැතිලා යන කට්ටියක් තියෙනවා. හැබැයි කාලයක් තිස්සේ එක ස්තේ තමන්ගේ ප්‍රසිද්ධිය පවත්වාගෙන යන කෙනෙක් හම්බෙන්න ආවා. අයිබෝන් පියුමි සෙව්වන්දි අමුලිම කොහොමද දවසල හොඳයි හොඳයි හොඳින් වැඩ ටික කරගෙන ඉන්න කරන පියුමි සෙව්වන්දි කියන්නේ කවුද මම සාමාන්‍ය කෙනෙක් සරල විදියට ජීවත් වෙන හැමෝමත් එක්ක කතා බහ කරලා සුහද වෙන්න කෙනෙක් අපිට කියන වාගේ පොඩ්ඩක් පොඩි කාලේ ඉඳන් ඒ පියුමි සෙව්වන්දි කියන කැරක්ටර් එක ගැන සුට්ටා පොඩි කාලේ ඉඳන් කියන්නේ මම මගේ උපන්ගම කොළඹ මෝදර. මොකද මගේ අම්මා කොළඹ තාත්තා හික්කඩුවේ. එතකොට මම මුලින්ම පාසල් යවෙන්නේ සාන්ත ජේමිස් කොන්වන්ට් කොළඹ. දෙවෙනියට අමරට ඉඳන් ආවට පස්සේ සාර්ලංකාර මහාවිද්‍යාලේ තමයි ඉගෙනුම ලබන්නේ. ඊට පස්සේ මම නර්සින් කරන්න යනවා. මම හෙදියක් වශයෙන් වැඩ කරනවා අවුරුදු 3ක් විතර වගේ. ඊට පස්සේ දැන් නම් මුකුත් කරන්නේ අයින් වුණා ජොබ් එකෙන්. දැන් ඉතින් පාඩු ඉන්න ගෙදරට වෙලා රංගන කටයුතු වලට සම්බන්ධ වෙන ආසාවක් තියෙනවා. ඒ පැත්තෙන් පොඩ්ඩක් යන්න තමයි බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේක රංගන කටයුතු වලින් සම්බන්ධලා නැහැ. නෑ, තාම සම්බන්ධ වෙලා නැහැ. ආරාධනාවක් ලැබුණා ෆිල්ම් එකකට. ඒකේ වැඩ කටයුතු තාම පටන් ගත්තේ නැහැ. ඉතින් ඒකට ඉස්සරහට ඒකෙන් දැක ගන්න පුළුවන්. ඒක දැන් ඔයාව මිනිස්සු දැනගන්නේ TikTok කරන්නේ. ඔව් TikTok කරන්නේ. මේ එතකොට මේ දැන් TikTok කියන එක සම්බන්ධයෙන් ඇත්තට ඔකේ ඔකේ තියෙන ප්‍රධානම දේ සා ඔකේ තියෙන වටිනාකම දැන් සුළු පිළිසෙයි. ඔව්. අපේ මිනිස්සු ගත්තා TikTok කරන එකේ. TikTok. අර එහෙම එක සමාජයේ තියෙන මම අමුතු මතය. මිනිස්සු දැන් ඔය ආදියා බලන කෝණේ මොන වගේද? TikTok එක හරහා කියන්නේ දකින විදිය අර ඉතින් මම ටිකක් අර පොටට අඳිනවා. ඉතින් ඒවත් එක්ක යම් අර වැරදි වැටහිමක ඉන්නවා ගොඩක් පිරිසක්. හැබැයි අර අපිව ආශ්‍රය කරලා අපි දැන් ප්‍රෝග්‍රෑම් එකක් හරි කරන්න මොකට හරි අපිව කතා කරන්න එනවනේ. එතකොට ඒගොල්ලෝ කියනවා අනේ ඔයගොල්ලෝ සෝෂල් වලින් අය නෙවෙයිනේ. මෙහෙමනේ මෙහෙමනේ කියලා ඉතින් අර දෙපැත්තටම 50 කමෙන්ට් හම් වෙනවා. දෙපැත්තට සහ නරක පැත්තට. එතකොට දැන් මේ මිනිස්සු හිතන්නේ දැන් ඔයා සාමාන්‍යයෙන් අපි දැන් ප්‍රධාන වශයෙන් මට දැනගන්නත් ඕනේ එක. මිනිස්සු හිතන්නේ දැන් ඔයාලට කිසිම ආදායමක් නැහැ මේ TikTok කරා මේ ඔයාලා මේ ඇඟ පෙන්නගෙන ඇඟ විකුණගෙන නිකන් අර මේ ගණිකාව ලෙවල් එකට දාලා මිනිස්සු අර නිකන් අර එහෙම දෙයක් තමයි හිතාගෙන ඉන්නේ. මට ඒක ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඒක ඉතින් අර මෙහෙමයි TikTok එකෙන් ආදායමක් දෙනවා උපයනවාද? මම දැනට නැහැ. සමහරක් වෙලාවට ඔය මේ කට්ටියගේ මොනවාද ඒගොල්ලන් ප්‍රොමෝට් මොන හරි කරගන්න ඕනහම නම් අපිට එනවා ඒකෙන් වැඩ එනවා ඒගොල්ලන්ගේ මෙහෙම අපේ වැඩක් තියෙනවා ප්‍රොමෝට් කරලා දෙන්න කියලා. ඒ වලින් සමහරක් අවස්ථාවලදී ඒ වැඩ තියෙනවා. ඒ ඇරෙන්න ඉතින් අර මේ මොනවාද බිස්නස් කරන කෙනෙකුට හොඳයි මේ ප්‍රසිද්ධිය හදාගන්න තමගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න ඒ වගේ දේවල් වල TikTok එකිනුත් වැදගත්කමක් තියෙනවා. මම නම් ඒ දෙපැත්තටම ගොඩක් අර බිස්නස් එකේ අපි ටොයිල්ස් කරනවනේ ඒ වලට සහ මගේ විනෝදාසය සඳහා දෙකටම මම පාවිච්චි කරනවා. ඉතින් දැන් වාර පුර තිබුණානේ තෝරගන්නේ නම් මේ ඇඟ පෙන්වන්න නැතුව මේ TikTok කරන්න. මෙහෙමයි දැන් පන්සල් යන TikTok එක මේ ගහනකො දැන් ඔයාගේ ඔයා මාකට් එක කරන් තින්නේ ඔයාගේ ඇඟනේ. ඔව්. එතකොට දැන් එතකොට ඇඟ විකුණන වෙනවනේ. නෑ, මාකට් එක කරන් ඇඟ කියන්නේ මම මේ මුලින්දම්ම TikTok ඒ කියන්නේ සින්දුවට ගැලපෙන විදිහට. දැන් මම ගොඩක් වෙලාට ඉතින් ගෙදර ඉඳන් කරන්නේ. ගෙදරට සාමාන්‍යයෙන් ඉතින් කොට ඇඳුමක් තමයි ඇඳගෙන ඉන්නේ. ඉතින් ඒකෙන් මම TikTok කරනවා. දැන් මෙහෙමයි, දැන් පන්සල්කට ඒ වගේ යන වීඩියෝ එකකට නම් මම දිගට ඇඳලා දානවා. ඒකට මම කොට ඇඳුවත් අන්න මම මේ ඇඟ විකුණනවා මොන හරි කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගැලපෙන විදිහට තමයි TikTok එක කරන්නේ. එහෙම ඇඟම නෙවෙයි, දිගට ඇඳලාත් වීඩියෝස් දාලා තියෙනවා. ඔයා දැන්ට මේ මොඩලගෙනද? නෑ, මම මොඩලින් ඉගෙනගෙන තියෙනවා. හැබැයි මං ෆීල්ඩ් එකේ නැහැ. ඉගෙනගෙන යමින් පවතිනවා. මම මොඩල් කෙනෙක් නෙවෙයි. මොඩල් ඒකේ ෆුල් පරාසයක් තියෙන එක ඉගෙන ගන්න ඕනේ. එහෙම මේ දැන් ඔය ගොඩක් හරි මම දැක්ක වාගේ සමහරක් වීඩියෝස් සහ වාද මේ මඩ ප්‍රචාරات ගිහලා තියෙනවා මේ මොඩලින් කරන මේ
Eh presidiya teka wadang warda minisut teka gandunu karadi kohoma deka warda labena pratichara saha ewa kohomada eli samaaje minisut teka gandunu karadi oh eli anukota godak aya andurana ayyoma andurane ham wenawa katha karanawa illa kohomada kohomada kiyala ahana wethin ehema kawuruth banalana naha jeevithayata kama gana ara ekena samahara katti inna saamaanya chooti deyak me denagattat ara meka ma ekena poddak ara presidiyata patthuna dena අදිමාන්නයක් අපි කියන හින්දා මාන්නයක් තියාගෙන ඉන්න ලොකු කමෙන් ඉන්න මිනිස්සු ඉන්නේ. එහෙම එකක් ඔය මිනිසුන්ට දෙනවද? අනේ නෑ නෑ මං මගේ එහෙම කිසිම ලොකු කමක් නෑ. මං හරිම සරල විදිහට මං හරි පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. මන්ට එහෙම කිසිම ලොකු කමක් නෑ. මං හරිම normal කෙනෙක්. normal. ඒතර කොහමද ඔයාගේ family එකේ පවුල් ජීවිතයත් එක්ක මේ යන ඒ ප්‍රශ්න තියෙනවා දැන් ඔයා TikTok අද සාමාන්‍යයෙන් අපි දකිනවා ගොඩක් පිරිමි කැමති නෑනේ තමන්ගේ ගැහණු ගැනා සාමාන්‍ය වෙන මනුස්සෙක් දකින්න ගොඩක් කැමති නෑනේ. සමහරගේ පිරිමි ඉන්නවා ගෙදරට මනුස්සෙක් ඉන්නවා ගෑණි ගිහලා හැංගෙන්නවා. ඒක ඇවිල්ලා ඒ මං හිතන්නේ පවුල් පසුබිම. දැන් මේ අයියාගේ family එකේ අය ඒගොල්ලෝ ටිකක් අර මේ කොටට අඳින ඒගොල්ලෝගේ family එකෙත් එහෙම ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක මං හිතන්නේ පවුලෙන් එන විදිය අර හිතන විදිය ඒගොල්ලෝගේ පවුලින් දාම හිතන විදිය වෙනස්. ඒකට අපේ ගෙවල් වලත් එහෙම ප්‍රශ්නයක් නෑ. දැන් පියුමේ මේ පවුල් ජීවිතය ගත කරනකොට. ඔව්. දැන් ඔයාගේ ඒක දැන් ඔයා කරන TikTok එකෙන් අපි දකිනවා. ඉතින් අපි semi nude කියලා කියන්නේ අඩිරිරුවත් ඒ දර්ශනත් එක තමයි වයන්නේ. කොට ඒක වාගේ පවුල් පසුබිමට වාගේ විවාහ ජීවිතයට බලපාල නැද්ද? එහෙම බලපාල නැහැ. මොකද මම තේරුම් ගැනීමක් තියෙන කෙනෙක් සහ මේ දැන් මම පොඩි තාම මට අවුරුදු 22යි තාම. අයියට 38. ඒකට එයා මට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක්නේ. එයා දන්නෝ පොඩි කෙනෙක්. يعني මේ වයසේ අය කොහොමද ඉන්නේ කියන එයා තේරුම් අරන් තියෙන. එයා ඒකට මට ඉඩ දීලා තියෙන. හැබැයි රූල්ස් නැතුව නෙවෙයි. රූල්ස් තියෙනවා. මට කන්න බොන්න අඳින්න පළඳින්න ඒ වලට මට ලිමිට් එකක් දාලා නැහැ. ගෙවල් වල පසුබිමෙන් පාව හැම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ලිමිට් තියෙනවා. ඉතින් මට අඳින පළඳින ඒ දේවල් වලට හැම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා ඉස්සර මං වාගේ ඉස්සරලා ෆොටෝ දැකලා තියෙනවා. ඇත්තටම හරි චාම් විදියට, ඒ කියන්නේ ටැටූස් නැතුව කොණ්ඩෙ දිකට එහෙම දිවිච්ච ෆොටෝස් මං දැකලා තියෙනවා. ඇයි ඔය ටැටූ ගහලා කොණ්ඩෙ කපලා නිකන් ඔය තමන්ව වෙනස් කරගන්න හිතුනේ? නෑ, එහෙම වෙනස් කරගන්න නෙවෙයි. මම ඒ කියන්නේ හයි වාගේ ඔයා හයිලයිට් වෙන්නද? අනිත් කට්ටියන් අ වෙනස් කරලා කියලා ප්‍රසිද්ධියටපත් වෙන්න මම අනේ එහෙම හයිලයිට් වෙන්න දෙයක් නෙවෙයි. දැන් මං දැක ඔයාගේ වීඩියෝ එක කරලා තියෙනවා මේ ලංකාවේ පළවෙනි ටැටූ එක මේක මම ගැහුවේ කියලා එහෙම. ඕ මං ඉතින් මට තියෙන නිසා මම කිව්වා ඒක දාලා තියෙනවා කියලා. නෑ හයිලයිට් වෙන්න නෙවෙයි. කියන්නේ කොණ්ඩෙ දිගට වවල හිටියා normal pics දැම්ම. මොකද මං ඒ ඉස්කෝලේ යන කාලේ වගේ out වෙච්ච කාලේ වගේ. අනිත් එක මම nursing කරා කියලා මම කිව්වනේ. එතකොට මම normal හිටියේ. මම nursing වලින් අයින් වුණෙත් මට fashion කරන්න බැරි නිසා ලොකුම හේතුව. අද හිතනවා ඒක මෝඩ ගමන් කියලා. ඒ වුණාට මේ මගේ නිදහස නිසා තමයි මම ඒ දේවල් කරේ සහ highlight වෙන්න නෙවෙයි මට ජීවිතේ යම් කාලවලදී මට යම් යම් ප්‍රශ්න ආවා. ඒ ප්‍රශ්නත් එක්ක එක තැනකදී මට මගේ ටැටූ එක මං ගහලා තිබිච්ච පරණ ටැටූ එකක් නිසා මට ඒක වෙනුවට මට black කරන්න උනා. ඉතින් මිනිස්සු හිතනවා මම මේ highlight වෙන්න සහ මේ ඉතින් කැත වෙලා කොල්ලේ group එකක් ගහුවද? ඔව් මම පරණ love එකක් තිබුණා. මං ඒක ෆොටෝ එක නම සහ ගැහුවා. ඉතින් අපි ගත්තා. ඔව්. ඉතින් අපිට ඒක hina වෙන්න දෙයක් නෙවෙයි. අපිට යම් කාලවලදී ප්‍රශ්න වෙන ඕන කෙනෙක්ට. ඉතින් අර මිනිස්සු හිතන්ගෙන මං වෙහින් කැත වෙලා මට පිස්සු. මේ ගෑනට පිස්සු මොකද මේ ලස්සන රූපේ කැත කරගෙන මං එහෙම නෙවෙයි මේ අර ආපු ප්‍රශ්නත් එක්ක සහ ඒ දේවල් නිසා තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ දැන් සාමාන්‍ය ටැටූස් කීයක්ද දැන් කරලා තියෙනවා? ටැටූ පහක් විතර තියෙනවා. අනිත් ටැටූ නම් මම කැමැත්තෙන් කරපුවා. මේ පපුවේ ටැටූ එක විතරයි ඒක ප්‍රශ්නයක් නිසා වෙච්ච දෙයක්. එතකොට දැන් ටැටූ සම්බන්ධ දේවල් ටික කාලයක් ඇද්දී අනේ මට මේක මම කරේ අපරාධි කියලා එහෙම හිතන මකන්න එහෙම දුනු. ටැටූ කියන දේ මම දන්න තරමින් නම් මකන්න බෑ. ඒක ලේසර් කරන එක සාර්ථක නැහැ. ඒක නිසාම තමයි මටත් බ්ලැක් කරන්න උනේ මෙතන. මකන්න බෑනේ ඉතින්. මම මකන්න ආසයි. මට ටැටූ මකන්න පුළුවන් වුණොත් මම ඔලිම මකන්නේ මෙතන පපුවේ ටැටූ එක. මෙතන බ්ලැක් වර්ක් එක. ඒක විතරයි. අනිත් ටැටූ නම් වෙනස් කරන්න එහෙම ඉඩ කරන්න කැමැත්තෙන් කරපුවා. හරි. එතකොට බීම දැන් ඉස්සරහට මොනවද වාගේ තියෙන ප්ලෑන්ස් මොනවද කරන්න මොනවද වැඩ ප්ලෑන් කරලා තියෙන ඕන ඉස්සරහට ගන්න? ප්ලෑන් කියන්නේ මම ආසයි රඟපාන්න. හොඳ වැඩ ටිකක් කරන්න ආසයි. හොඳ කට්ටියක් එක්ක එකතු වෙලා මොකද අයියත් ෆීල්ඩ් එකේ ඉන්න නිසා මට එයත් එක්කම වැඩවලට මේ වෙන්න පුළුවන් නිසා. මොඩල් කියන පැත්තෙන් නම් මම කැමැත්තක් නැහැ. හැබැයි මම ෆොටෝ ෂූට් කරනවා. මොකද මං ආසයි අර කවුරුත් කරන්න නැති විදිහේ ඉන්ටර්නැෂනල් ටයිප්
konsep kerana mang asai, ting ඒ වැඩත් කරනවා. සහ මේ රංගපාන පැත්තෙන් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. ඔව්. හරි. එතකොට දැන් මේ මිනිස්සුන්ට මොනවද කියන් තියෙන වාගෙන හිතන් ඉන්න දේවල් මිනිස්සුන්ගේ මයින්ඩ් එකත් එක්ක දැන් ඔයා කරන දේවල් දෙක පියවා සෙමිනියුට් කියන කලාව තෝරන් තියෙන. මේක කලාවක් නේ ඇත්තටම. ඔව්. එතකොට දැන් ඔයා ඒ කැටගරියකින් විතරද ඉස්සරහට වැඩ ගන්න නැත්නම් මිනිස්සු දැන් වාගෙන හිතන් ඉන්නේ මේක මෙහෙමයි මේක මෙන්නේ මේ ඔහොම හරි දන්නේ නැද්ද අපි මිනිස්සු ඉතින්. ඈ. එතකොට එයාලට මොනවද වාර දෙන්න තියෙන්නේ? නියුට්ම නෙවෙයි මම නියුට් ෂූට් කරලා තිබ්බට ඒක මේ මොනවාද මම නෝමල් ෂූට්ස් කරලා තියෙනවා ඔය මේ මොනවාද ක්‍රිස්මස් ෂූට් එතකොට බයික් ඒ වගේ ෂූට්ස් කරලා තියෙනවා එක එක කන්සෙප්ට් වල දැන් ඉස්සරහට වැඩ කරන්නේ කන්සෙප්ට් වලින්ම තමයි මෙහෙමයි ඉතින් මම නම් කියන්නේ කිසිම කෙනෙක්ව මයින්න එපා පෙනෙන දෙයින් සහ ඇසර ඇහුණ හෝ දෙකෙම ඒ කියන්නේ කතා බහ කරලා ආශ්‍රය කරන්න නැතුව කිසිම කෙනෙක් ගැන අපිට බෑ මනින්න සහ අපි දන්නේ නැහැ ඒකේ නම මොන වගේද පෙනුමෙන් සමහර විට මේ කුඩු කාරයේ ගඳකාරයේ කොයි වගේ පේනව ඇති හොඳ නැති කෙනෙක් එහෙම පේනව ඇති හැබැයි මම නම් කියන්නේ ආශ්‍රය කරලා බලන්න යම් වචනයක් හෝ කතා කරලා බලන්න මේ මනුස්සයා මොන වගේද කියන එක කතා බහ කරලා තීරණය කරන්න පුළුවන් අපිට ඔව් දැන් මිනිස්සු හිතන්නේ දැන් ඔයාලා TikTok එකක් මේ දැපුවා උන්ගේ පෞල් ජීවිතවත් නැතුවදී හැබැයි එහෙම කියන උන්ගේ වට වඩා සාර්ථක වල දෙන්න ඔගේ පෞල් ජීවිතේ තියෙනවා ඒක තේරුම් ගෙන අවබෝධයත් එක්ක නේ යන්නේ ඔව් දැන් මට මේ TikTok එකේ දඟල දඟල ඉන්න එක නෙවෙයි මගේ ජීවිතේ මට ඇවිල්ලා මගේ ෆ්‍රී ටයිම් එකක් හම්බුණා මම ඇවිල්ලා ගෙදර වැඩ ඉතින් දන්නවනේ උයන්නද පිහන්නද ගෑණියෙක් වුණාම කරන්න ඕනේ හැම වැඩේම මමත් කරනවා අනිත් අය වගේ මේ දවස් 30ෙම ෆ්‍රී එකේ TikTok කර කර එහෙම එකක් මට නැහැ මට කියන්නකෝ අවබෝධය තේරුම් ගැනීම මොන වගේද වා කියන්නේ වාගේ ෆැමිලි ලයිෆ් එක තේරුම් ගැනීම මොන වගේද අරන් තියෙන්නේ මම නම් මගේතර 10,000ක් විතර තේරුම් අරගෙන ඒ කියන්නේ දැන් මගේ ඒජ් එකයි අයියගේ ඒජ් එකයි ලොකු පරස්පරයක් තියෙනවනේ එතකොට එයා මට වැඩිය ගොඩක් වැඩිමල් කෙනෙක් මම අඩු කෙනෙක් එතකොට එයා දැනගන්න ඕන මම මේ වයසේ මම හැසිරෙන විදිය සහ මම දැනගන්න ඕන එයාගේ වයසේ එයා හැසිරෙන දේ මම තේරුම් ගන්න ඕන ඉතින් මම හිතන්නේ ගෑණියෙක් වුණාම අංක එක ඉවසීම තියෙන්න ඕන ඒක නැත්තම් කිසිම දෙයක් බෑ සහ කිසිම පෞල් ජීවිතයක්වත් කිසිම දෙයක් බෑ. ඔව් ඉවසීම අංගකනේ. මම හිතන්නේ සමහර තැන්වලදී ඉස්සර මම මට ඉවසීමක් නැති නිසා ප්‍රෝග්‍රෑම් දු එක එකව මම කරන්නේ නැති. මගේ අතින් වැරදිත් වෙන්නේ නැති. ඒ කියන්නේ කටින් පිට වෙන දේපව වැරදි වෙන්නේ. හැබැයි මම දැන් කිදයක් කියනකොට ඒක හිතනවා. ඉවසන්න ඕන. අවබෝධයෙන් 100,000ක් විතර තියෙන අයගේ මගේ අතර. ඒ කියන්නේ මං යාව තේරුම් ගන්න තියෙන, එයාත් මාව තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් එහෙම තමයි. සර්පිය හදන්නේ ඒකනම් ඔය අයියාගේ ඉතින් එයා ආසයි කියලා එයා ආස දෙවලුත් තියෙනවනේ ඉතින් ඒක නිසා තමයි. තෝ ආස නැහැ. ආසයි කියන්නේ මේ ආසාවක් තියෙනවා අල්ල බලන්න මට. බලමු. සාමාන්‍ය නැහැ බලමු. හරි. එහෙනම් මේ ඇත්තටම දැන් අපි සමාජ ජාල මාධ්‍ය පාවිච්චි කරලානේ වාපිනි සතට යන්නේ. ඔව්. ඉතින් මිනිස්සු සතට කියලා මිනිස්සු දැන් ගොඩක් අය ලංකාවේ මම බොහෝතරෙක් කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සු ප්‍රසක් වාගේ වට එකතුලා ඉන්නෝනේ. කියලා වාදයක් ගන්න මම හොවත් දන්න මිනිස්සු ටිකක් ඉන්නවා. ඉතින් ඉස්සරහට දැන් වා කරන වැඩත් මේ මිනිස්සු ඇත්තටම හොඳින් බලයි. ඉතින් මිනිස්සු වාව වෙනද ගණී කියලා අපි හිතනවා. ඔයාගේ වයසේ ගෑල් ළමයින්ට වාර දෙන්න තියෙන ඔයාගේ ජීවිතයට දෙන්න ඇඩ්වයිස් එක මොකද්ද? මට නම් ඇඩ්වයිස් එක විදිහට දෙන්න තියෙන්නේ මම ගොඩක් ආදරෙන් රැවටිච්ච කෙනෙක් ගොඩක් කියන්නේ එක්කෙනෙක් නිසා ගොඩක් රැවටුණා රැවටුණා කියන්නේ මම ගොඩක් කඩන් වැටිච්ච තැනක් තිබුණා මගේ ජීවිතේ මගේ රූපේ පවා මම වෙනස් කරගෙන මම ගොඩක් කඩන් වැටිච්ච තැනක් තිබුණා මම නම් කියන්නේ ඒ කියන්නේ ඒ ආදරේ ගැන මම එහෙකට කමන්නේ නැහැ නේ මොකද අහන්නද නේද? මොකිනම් වත් කියන්නේ නැහැ. නමු කියනවා. අය ආදර කරනවා වගේ ඇහුවට ප්‍රශ්නයක් නැහැ නේ. ඒ කියන්නේ ආදර වල දැනෙච්ච හැටි ඒ වේදනාව අපි දරාගත්තට ඒ කියන්නේ මිනිස්සු සුයිසයිඩ් කරගන්න අපි දකිනවා. මේ ළඟදී මම දැක කෝච්චි කර කෙල්ලෙක් බෙල්ල දාලා තිබුණා. ඒ මං අහන්නේ ඔය ආදර වල දැනෙච්ච හැටි ඒක ආදර වින්ද හැටි සහ ආදර දරා ගැනීම වගේ මොන වගේද වින්දේ? දරා ගැනීම කියන්නේ මට ඒක දරා මුලින්ම කතාවේ මම ආදර මුල් කාලේ දැනෙච්ච හැටි වඩා ආදරය ආදරයට ආදරය කරපු හැටි. ඔව් මම යම් කෙනෙකුට ඒ කියන්නේ ආදරය කරලා මොකද මේ මගේ වයස කීයද ලව්වේ පටන් ගත්තේ? ඔව් ඒ කාණ්ඩ පාර ඒ කාණ්ඩ මේ දාන්න එපා ඒක ආදරේ කියන්නේ මම මේ මම ගොඩක් ආදරේ විඳින් ලබන්න කැමති කෙනෙක් මොකද මේ අවුරුදු 3ේදී මගේ අම්මා මාව දාලා රට යනවා ඒ කියන්නේ අපිට ආර්ථික අපහසුතාවද නැ ඒ ප්‍රශ්නත් එක්ක ඉතින් මම කියන්නේ ඒක අම්මගේ වැරද්දක් කියලා. ඉතින් මම පොඩි කාලේ ඉඳන් අර අපේ රටේ යවුලක් ඒක ඔව් මං පොඩි කාලේ ඉඳන් ඉතින් මේ හැදුනේ අපේ කොළඹ නැන්දලයි ගෙදර නැන්දලත් කට්ටියත් එක්ක ඉතින් අර ඒ වුණත් අර මට ඕනේ අර මම නිකන් හරිනම් පොඩි එකෙක් වගේ මට අරියට ආදරේ ඕනේ ටක් ගාලා අඬනවා මං එහෙම චරිතයක් මේ සෙන්සිටිව් හරිම ඉතින්
අන්තිමට ලොකු වෙන වංචා ටිකක් කරා. ඉතින් මේ මට දරා ගන්න බැරි වෙලා, ඒ කියන්නේ මම අනේ මන්ද මර නිින්ද යන්නෙත් නෑ. අඬ අඬලාස් මේ රතු වෙලා මේ ඒක මට කියන්න තේරෙන්නේ කියනකොටත් දැන් ඇඬෙන්න වගේ. ඒ තරමටම මේ දරා ගන්න බැරි වුණා. සෑහෙන්න බැරි වුණා. මගේ රූපේ ඒ කියන්නේ මම හිටපු විදිහ මන් දන්නේ මගේ මූණවල එහෙම මාර විදිහට හකු බැහැලා මට කට්ටිය ගෝ මම අයිස් ගහනවා කියලා. මම විතරයි දන්නේ මං කොච්චර මේ ඒ වලින් පීඩා වින්දද කියලා. ඉතින් මේ මට ඒක කියා ගන්න බෑ. මම මාර විදිහට හිත හදාගත්තේ කොහොමද? හිත හදාගත්තේ කියන්නේ යාළුවෝ හිටියා. යාළුවෝ දෙන්න තුන්දෙනෙක් හිටියා. ඉතින් මෙහෙමයි අපිට ආදරේ කරන්න තිය කෙනෙක්ට අපි ඉතින් මේ වෙලාව වැඩක් නැහැනේ කියලා එහෙම ඉතින් හිත හැදුවා. අන්තිමට ඉතින් ඒක කොහොම හරි එහෙම මම මේ අමතක කළ දැම්මා. දැන් අපි දකින ගොඩක් අය සුයිසයිඩ් කර ගන්නවා, බෙල්ල වල දා ගන්නවා, වහ බොනවා, අතපය කපා ගන්නවා. ඔව් සමහරක් අවස්ථාවලදී මං ගොන් අඩ කරන්න ගිහින් තියෙන. හැබැයි අද වෙනකන් එහෙම අනතුරක් වෙලා නැහැ මට. නෑ. හරි එතකොට දැන් ඒව දැන් වාගේ වයස කෙනෙක් ඒ වගේ ආදරයක් කරද්දී කොහොමද දරාගෙන මොයි තව කෙනෙක් කියලා දෙන්න පුළුවන් වාට? කියලා මම කියන්නේ ඒ කියන්නේ මෙහෙමයි ඕනාට වැඩිය මම නම් කියන්නේ ඕනාට වැඩිය ඕනම දෙයක් ඕනේ නැහැ කියන තැන තමයි මම දැන් ඉන්නේ. ඒ කියන්නේ අපිට වටිනාකමක් දෙන්න බැරි නම් අපි ඇයි තව කෙනෙකුට වටිනාකමක් දෙන්න යන්නේ? මම නම් හිතන්නේ අම්මා තාත්තා විතරයි අපිට ජීවිතේ මොන දේ වුණත් අපි ළඟින් ඉන්නේ අම්මා තාත්තා විතරයි. ඒ ඇරෙන්න කවුරුත් නැහැ. කවුරුත් නැහැ. හරි. එහෙනම් මෙමු දැන් මේ ඇත්තටම දැන් අද අපිත් එක්ක මේ වැඩසටහන ගේ වෙලාවෙන් කළ අපිත් එක්ක තුනට බොහොම ස්තුතියි ඔයාලට. මේ අවසාන වශයෙන් මම වගේ අහන්නේ ඔයාගේ දැන් ෆියුචර් ප්ලෑන් එක වගේ රඟපාන එකනේ. ඔව්. හරිද? ඔයාලා ෆියුචර් ප්ලෑන් එක රඟපාන්නේ. මේ රඟපාන්න යන්න ඔයාට ඔයාගේ තියෙන ඔය ටැටූස් එතකොට ඔයාගේ තියෙන මේ මේවා නිසා ඔයා එක චරිතයක කොටු වෙන්න පුළුවන් නේ. ඔව් ඔව්. එතකොට ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා නිකන් එක පැත්තකට කොටුලවකට ගොඩක් දේවල් ජීවිතය අහිමි වෙයි කියලා? ඔව් දැන් ටැටූස් නිසා මම කරන ජොබ් එකත් මම නැති කරගත්ත කියලා නිදහස වෙනුවෙන් මේ ටැටූස් නිසා කොටු වෙච්ච තැන් කිහිපයක්ම දැන් මේ රඟපාන එකේ තියෙනවා. මොකද චරිතවලට ගැලපෙන්නේ නැති එහෙම තියෙනවා. අර ලංකාවේ අනික තියෙන මේ මොනවාද පහසුකම් එක්ක මේ දැන් හරියට වැඩක් කරන හරියට බජට් එකක් දාලා වැඩක් කරන කෙනෙක්ට ඩිරෙක්ටර් කෙනෙක්ට පුළුවන් මං හිතන්නේ ටැටූ ටික මේව කරලා ගන්න. ඉතින් අර ලංකාවේ තියෙන ආර්ථික අපහසුතාව ඒවත් එක්ක බැරුව ඇති. මං කියන්නේ ඉතින් අර හරියට වැඩක් කරන කෙනෙක් නම් මට ඇත්තටම දැන් එහි වගේ වැඩ ටිකක් ආවා. ඒගොල්ලෝ කැමති කතා කරා. ඉතින් මං කියන්නේ දක්ෂතාවයට තැන දුන්නා නම් හරි. හරි කියලා. ඔව්. හරි. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක තුනට. බොහොම ස්තුතියි මට ආරාධනා කරලා ප්‍රෝග්‍රෑම් එක. ආගි ඉස්සරහින් වැඩ කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ඉතින් අපි ඉස්සරහට අපි මොනවද වැඩ ටිකක් තුනද අපි ආයෙකට එමු. වාට සුබ දවසක්. සුබ දවසක්.